විසින්නේ සිත. උපනිතට බැඳුණු සිත. අද අපි තෝරගත්තේ මෙම අමෝ කියන ප්‍රංශ චිත්‍රපටිය. මෙම ප්‍රංශ චිත්‍රපටියක් වුණාට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ සුප්‍රකට ඔස්ට්‍රියානු ජාතික අධ්‍යක්ෂකරක මිෂෙල් හනෙක කියන අධ්‍යක්ෂකවරයා විසින්. මේ චිත්‍රපටිය 2013 අවුරුද්දේදී කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය වෙච්ච පාම් දියෝර් සම්මානය දිනාගත්තා. මට මතක හැටියට ඔස්කා සම්මාන උළෙලේ යම් සම්මානයක් හෝ දෙකක් ලැබුණා. මේ චිත්‍රපටියේ තියෙන කතාපුවත ඉතාමත් අමුතු කතාපුවතක්. මම යෝජනා කරනවා මේ වැඩසටහන අහන් ඉන්න අයට මේක බලන්න අනිවාර්යෙන් කියලා. මේක ටිකක් අසාමාන්‍ය කතාපුවතක් තියෙන්නේ. ඒ තමයි ඉතාමත්ම වයසක යුවලක්, අවුරුදු සාමාන්‍යයෙන් 70කට ආසන්න හෝ ඊට වැඩි වයසක යුවලක්. ඔවුන් මධ්‍යම පාන්තිකයන් ප්‍රංශේ. ඔවුන් ජීවත් වෙන්නේ ප්‍රංශේ පැරිස් නගරයේ ආශ්‍රිත මේ මහල් නිවාස සංකීර්ණයක. ඉතාමත්ම ඉහළ මධ්‍යම පාන්තික සැප පහසුකම් තියෙන එකක. ඔවුන්ගේ දරුවන් පවුලෙන් වෙන් වෙලා ගිහිල්ලා කසාද බැඳලා එහෙම දෙයියනේ කියලා ඉන්නේ. ඔවුන් දෙදෙනා විතරයි තනියම ජීවත් වෙන්නේ මේ ෆ්ලැට් එකේ. අපිට පේනවා මේ දෙන්නගේ ජීවිතේ යම් වෙලාවක් යනකම් බොහොම නීරස, බොහොම දෛනික, නමුත් ඉතාමත්ම ආදරෙන් ජීවත් වෙන මේ වයසක යුවල. මැදහරිදී අපිට තේරෙනවා මේ බිරිඳට යම් තදබල අසනීපයක් තියෙනවා කියලා. මම මේ බොහොම කෙටියෙන් කියන්නේ කතාව. ඒ අසනීපයත් එක්ක ඇයට ඇය ඉල්ලා හිටිනවා ස්වාමි පුරුෂයාගෙන් තමන්ව මරන්න කියලා. තමන්ට දෙන්න පුළුවන් එකම සහනය ඒක කියලා. මේක තමයි මේ චිත්‍රපටියේ ඉතාම කෙටි කතා සාරාංශය. මම එදෙනින් එහෙට කතාව කියන්නේ නැහැ. චිත්‍රපටිය බලන්න වෙන්නේ නැති හින්දා. එතකොට මේ චිත්‍රපටියේ එන මූලික අභියෝගයක් තියෙනවා අපිට. මම හිතන්නේ මේ චිත්‍රපටිය විසින් සපයන ඉතාමත්ම සරල කතා පොතක්. ඒ වගේම මම හිතන්නේ මේ සිනමාවක් කෘතියක් විදිහට මේ චිත්‍රපටියේ ඉතාමත්ම නිර්මාණශීලී විදිහට නළුලියන්ව තෝරලා තියෙනවා. මේ චිත්‍රපටියේ ඉන්න නිලිය තමයි ප්‍රංශයේ 60 ගණන් වල ආපු සුප්‍රකට හිරෝෂිමා මොන්නාමෝර් කියන චිත්‍රපටියේ රඟපාපු නිලිය. ඇය ඒ චිත්‍රපටියේ නිරූපණය කරපු, ඒ කියන්නේ ජපානයේ බෝම්බ හෙළප එකත් එක්ක තියෙන දේශපාලනික සම්බන්ධයත් එක්ක දුවන ආදර කතාවක්. සිනමාවට සම්බන්ධයිට මේක නිරන්තරයෙන්ම මතක් වෙනවා මං හිතන්නේ අමෝර් චිත්‍රපටියේ ඇයව දකිද්දි. ඒ වගේම මේ චිත්‍රපටියේ රඟපාන නළුවා ගත්තොත් ඔහුත් ක්‍රිස්ටොෆ් කිස්ප්ලස්කිගේ රෙඩ් වැනි චිත්‍රපටිය හරහා යම්කිසි ආකාරයක අපිට කියතේ අයිකනික් යම්කිසි ආකාරයක ප්‍රංශයේ සංකේතීය භූමිකාවක් නියෝජනය කරපු රංගන ශිල්පී. ඉතින් මම හිතනවා මේ පසුබිමත් සිනමාවත් එක්කම ජීවත් වෙන අයට විශාල වශයෙන් බලපානවා. මේ අමෝ කියන චිත්‍රපටිය බලනකොට අමෝ කියලා ප්‍රංශ වචනෙන් කියන වචනේ තේරුම තමයි ලව් කියන එක, ආදරය කියන එක. හරිම ඩිරෙක්ට් මාතෘකාවක් චිත්‍රපටියට දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කවුරුත් දාන්න නැති විදිහේ ටයිටල් එකක්, කවුරුත් දාන්න නැති විදිහේ නමක් දාලා තියෙන්නේ. අපි ආදරය සම්බන්ධ වෙන මොනවා හරි දෙයක් පටලවලා තමයි ආදරණීය කතාවක් හරි මොකක් හරි ඔහොම එකක් තමයි අපි දාන්නේ. නමුත් මිෂෙල් හනෙක තීරණය කරලා තිනවා ඉතාවත්ම අමුයෙන් ආදරය කියලා චිත්‍රපටිය නම් කරන ලව්, එහෙම නැත්නම් අමෝ කියලා ප්‍රංශ භාෂාවෙන්. ඉතින් මම හිතන්නේ මේ චිත්‍රපටිය මම මතු කරන්න කැමති කාරණය තමයි එක පැතකින් ලෝකේ සම්මත සදාචාරයන් වෙන්න පුළුවන්, නීති රාමු වෙන්න පුළුවන්. මේවා විසින් අපි යම්කිසි ආකාරයකට පාලනය කරන්න, අපි සාමූහිකව ජීවත් වෙන්න ගොඩනගලා තියෙන මේ පද්ධතිය එක වෙලාවක මිනිස් ආත්මේ නිදහසට, මිනිස් ආත්මය කෙනෙක්ගේ නිදහසට මොනතරම් හිංසනීය ආකාරයකට අභියෝග කරනවද කියලා. මම මේ නීතියට හෝ ඒවට විරුද්ධව නෙවෙයි කියන්නේ. නමුත් මේකේ තියෙන උබත කොටිය, මේකේ තියෙන ගැටලුව, උදාහරණයක් විදියට මේ පුරුෂයාට අයිතියක් තියෙනවද මේ ගැහණිය ඉල්ලපු පමණින් අයව මරන්න ආචාර ධාර්මිකව හෝ ඊනියා නීතිමය වශයෙන්. මහිතර මේක තමයි චිත්‍රපටිය අපිට ඉදිරිපත් කරන මූලික පදනම් සහගත ගැටලුව. Maman? Tout à l'heure quand je suis entrée, je me suis rappelé comment je vous écoutais toujours faire l'amour quand j'étais petite. Ça me donnait le sentiment que vous vous aimiez et qu'on resterait toujours ensemble. අපි කතා කරමින් ඉන්නේ මේ ප්‍රංශ චිත්‍රපටියක් වෙච්ච අමෝ කියන චිත්‍රපටිය. මිෂෙල් හනෙක කියන ඔස්ට්‍රියානු ජාතික පරිණත අධ්‍යක්ෂකරයා විසින් අධ්‍යක්ෂණය කරපු. අපි අර නවත්තපු තැන ඉඳන් පටන් ගත්තොත් මම හිතන්නේ මේ සිනමා කෘතියේ අපිට ඉදිරිපත් කරන අභියෝගයත් එක්ක, ඒ කියන්නේ එක පැත්තකින් ආත්මීයත්වය සහ පද්ධතියෙන්, අපිට පද්ධතිය කියලා කිව්වම නීතිමය පද්ධතිය විතරක් නෙවෙයි, මම හිතන්නේ ඒක අපිට අතාරින්න පුළුවන් මේ චිත්‍රපටිය කතා කරද්දී. එහෙම එකක් මේ චිත්‍රපටිය පෙන්නන්නෙත් නැහැ, එහෙම එකක් කතා කරන්නෙත් නැහැ. අපි ඊට වඩා ටිකක් සංකේතීය නීතිය කියන එකට ගියොත්, ඒ කියන්නේ මනෝවිශ්ලේෂණයේදී කියනවා අදහසක් මහා අනේකා කියලා. ලංකාවෙත් මේක සාහිත්‍ය ඇතුලේ ගොඩක් කතා කරලා තියෙනවා, විචාර සාහිත්‍ය ඇතුලේ. මහානිකා කියලා සරලව කියන්නේ අපිට වෙන කාගේවත් ඍජු පුද්ගලික දේහයක බලපෑමකින් තොරව තමන්ගේ ආත්මයටම තියෙන නීතිමය, ඒ කියන්නේ පාලනය පිළිබඳව තියෙන අවකාශ. උදාහරණයක් විදිහට අපි වරදක් කරොත් අපිටම එනවා ගිල්ට් ෆීලිං එකක්, අපිටම එනවා වරදකාරී හැඟීමක්. අපි හොර වැඩක් කරනකොට අපි දන්නවා මේ හොර වැඩක් කරන්න කියලා. අපිට හිතෙනවා කවුරුන් හරි මේක බලන් ඇති කියලා. ඒක ආගමික අර්ථයෙන් ඉන්න ඕන නම් දෙවියෝ වෙන්න පුළුවන්, කවුරු හරි වෙන්න පුළුවන්. කවුරුන් හෝ මගේ දිහා බලන් ඇති කියන ෆීලිං එක, හැඟීම තමයි මම හිතන්නේ මේ මහානිකා කියලා කියන්නේ.
කරන්නේ. මේ මහන එක හරිම සංකේතීය දියක්. මේක මේ නීතිමය හෝ කෙටුම්පත් කරපු මේ ව්‍යවස්ථාවල තියෙන නීතිය නෙමෙයි. මේක තමයි මනෝවිශ්ලේෂණේ කතා කරන අදහස. මේක රිසිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නම් කරේ සුපර් ඊගෝ කියලා, උපරිහම කියලා. අපිට තියෙන පද්ධතිය පිළිබඳ තියෙන වගකීම. අපිට හැම වෙලෙම වගකීමක් තියෙනවා. අපි දන්නවා උදාහරණයක් විදිහට ශිෂ්ටාචාරයේ දිනුනාට පස්සේ අපි ලිංගික වැසුරු කරන්නේ යම් තෝරගත්ත අයෙක් විතරයි. ඒ කියන්නේ යම් සික්සිත අපි සත්තු වගේ ඕනම කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නැහැ. ඒතර අපි ඥාතීන් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මේවා හදාගත්ත දේවල් මිනිස්සු විසින්. මේවා හදාගත්ත දේවල් නමුත් මේවා ඉතාමත්ම තදබල විදිහට බලපාන මිනිස්සුන්ගේ මනෝලිංගිකත්වයට. ඉතින් මෙන්න මෙහෙම එකකදී අපි ගත්තොත් අපේ චිත්‍රපටියේ තේමාවට આવොත් හිංසනය කියන සාධකයට ආපුවම හිංසනයේදී ආදරයත් එක්ක බැඳිලා. එතකොට එක පැත්තකින් මේ දෙදෙනා ඉතාමත්ම ආදරෙන් ඉන්නවා. ආදරය පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. ඇය විසින් ඉල්ලනවා මේ ස්වාමි පුරුෂයාගෙන් ඔයා මට ආදරෙයි නම් මාව මරන්න කියලා. එතකොට ස්වාමි පුරුෂයාගේ ස්ථානගත වීම යන්න පුළුවන් කොයි වගේ තැනකට. ඒ කියන්නේ අපි කොහොමද මෙතුවක් අපිට ලෝකේ කියලා දීලා තියෙන. ඊනියා සදාචාරය, ඊනියා ආගම්, ඊනියා නීති පද්ධතිය මේ ඕනෑම දෙයකින් අපිට අර්ථනම්වා ගන්න බෑ මේ සිද්ධිය. ඒ කියන්නේ අපි වැරදිලා හරි මේ මනුස්සයාවිලා අපෙන් ඇහුවොත් මෙන්න මෙහෙම දෙයක් මගේ බිරිඳ කියනවා මම මොකද්ද කරන්න ඕනේ කියලා. තාම සරලම තිකව කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් ඕනනම් මරන්න හරි මරන්න එපා කියලා හරි. නමුත් මම හිතන්නේ ජීවිතය ගැන තරමක ගැඹුරින් හිතන සීරියස් කෙනෙකුට මම හිතනවා මේකට උත්තර දෙන්න උත්තරයක් නැහැ කියලා. මම හිතනවා සිනමාවේ තියෙන ගැඹුරුම මානේ මේක කියලා. ඒ කියන්නේ ඉතාමත්ම සියුම්ව, ඉතාමත්ම සමහරට අමෝර් චිත්‍රපටිය වගේම සරල කතා පුවතකින් අපි කවුරුත් හිතන්නේ නැහැ. අපි කවුරුත් ජීවිතේ වැඩි මහන්සි වෙලා හිතන්නේ නැති. අපි අනවශ්‍ය ප්‍රශ්න සාකුවේ දාගන්නේ නැහනේ. අපි කොහොම ෂේප් එකකින් ඉන්නේ? දාර්ශනිකෙක් වගේ. දාර්ශනිකෙක් කරන්නේ හැම වෙලේම අනවශ්‍ය ප්‍රශ්න සාකුවේ දාගන්නවා. පැවැත්ම කියන්නේ මොකක්ද? ආදරය කියන්නේ මොකක්ද කියලා කවුරුත් අහන්නේ නැති ප්‍රශ්නයක් මාරාන්තික වහනවා. දැඩිව උත්සාහ කරනවා ඒකට උත්තරයක් හොයන්න. ඒ කියන්නේ මම හිතනවා විශල් හැනකගේ චිත්‍රපටිය ඒ අර්ථයෙන් යම් කිසි විදියක කලාවේ සීමාව අභිබවමින් දාර්ශනික තලයකට පැමිණෙනවා කියලා. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙන වැදගත්ම තේමාව තමයි බුද්ධිය සහ ආදරය අතර දෝලණය. ඒ කියන්නේ එක පැත්තකින් මෙයාට බුද්ධියෙන් හිතලා තීන්දුවක් ගන්න පුළුවන් මෙයාව මරනවද නැද්ද කියලා. අනිත් පැත්තෙන් ආදරය කියන හැඟීම විසින් මේක අභියෝගයට ලක් කරනවා ඔහුට මේ පියවර ගන්න බැරි වෙන විදිහට. ඉතින් මම හිතනවා මේ ගොඩක් වෙලාවට කතා කරද්දී මිනිස්සු බුද්ධියයි ආදරයයි වෙන් කරනවා. බුද්ධිය කියන්නේ ඔළුවේ තියෙන දෙයක්, හදවතේ තියෙන ආදරය. ගෑනුන්ට වැඩිපුර ආදරය තේරෙනවා. පිරිමි කියන්නේ බුද්ධිය. ඔන්න ඔයගේ මලවිකාර අදහස් තියෙන මිනිස්සුන්ට මේ සමාජය ඇතුලේ. මම හිතනවා බුද්ධියත් ආදරයත් කියලා කියන්නේ මිනිස් ශිෂ්ටාචාරය ගත්තම එකට බැඳිච්ච දෙයක්. මේ දෙක වෙන් කරනවා කියන්නේම විශාල බරපතල වැරදි දෘෂ්ටිවාදයක්. මම හිතනවා මෙන්න මේ මාතෘකාව ඉතාමත්ම සංකීර්ණ ආකාරයකට ආමන්ත්‍රණය කරනවා කියලා අමෝර් චිත්‍රපටියේ ඔබ සැමට ආරාධනා කරනවා. මම වහාම ගෙදර ගිහිල්ලා අමෝර් චිත්‍රපටිය හොයාගෙන බලන්න කියලා. No, it's not okay. I guess he's passed. Sinisita. Upanetata bendunu sita.